अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सङ्गमोक्षदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स दुर्लभो बुद्धं पादो लोकस्मिं दुर्लभो मनुस्सत्पटिलाभो दुर्लभाकन संपन्न धम्म सवनं दुर्लभो संपुरिस संसेवो दुर्लभा पम्बञ्जातीति एमागे स्वामी धर्मस्वामी भाग्यवत्तु अरिहन्तु बुदुरजानन् वहन्सेत मम नमस्कार करमि मागे नमस्कारय वेवा श्रद्धावंत सत्पुरुष कारुणिक पिन्वत्नी इताम वासनावंत महा कुशल कर्मयक सिद्ध करगन्नट बलापुरुत्तु वन्नी धर्मानुशासनावक श्रवणी कर गनीमटाई विशेषम लोतुरा सम्मा संबुद्ध शासनय पीहिट करगेन मे मोहत अपि हेमदिनागेम जीवितवलट मेलविन फरलविन परमार्थ वशेन धर्माबोधे पिनिसाई मे धर्म श्रवणयक पिन्वत्नि सिद्ध करगान्नि धर्म देशनावक सिद्ध वेन्नि भाग्यवत बुदुरजानन वहन्सी पहदा देशना कोट वदाला मे धर्म देशनावट आराधना किरीम महाकल्प अटक अनुसस लबंत हेतु पवतिनवा महाकल्पम अटक सतरापा दुखें गलवेंट एवगेम भूम प्रज्ञावंत जीवित लबंट सम्मादिट्टिगत जीवित लबंट हेतुभूत वन भव एवगेम धर्मानुशासनाव इता श्रद्धा संपन्नव सर्वने कलानम बन एहुवनम महाकल्प नवयक आनिशंस लबंट पुलुवान कमतियनो महाकल्प अटक अनुशास लबेनवा धर्म देशनावट आराधना करने पिन्न तुनलाट महाकल्प नम्य आनिशंसतीयन वनहान उद्वियत इवगेम ये धर्मानुशासना विता श्रद्धाविन अखल सतुरट पत्पेच्च पिरिसेट महाकल्प तीयन पिन्वत्नी एकक आनिशंस तर बलन्न देशना करन्न केल आराधना कलाहाम महाकल्प अटाई श्रवणे करहाम महाकल्प नवयाई एवगेम सतुटट पत्तुनानं महाकल्प एकाई एवगेम धर्मे देशनाकर भिक्षुन वहन्सेट असंकेयक आनिशंस लबन्नट पुलुवन्कम तियेनवा इतर बलन्न
මොනතරම් ආනිසංසදායක මහ පිංකමක්ද මේ බණ අහනවා බණ දේශනා කරනවා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම අද මේ ධර්මානුශාසනාව සඳහා දායක වෙන්නේ සත්පුරුෂ පින්නතුන්ලා බොහොම සන්තෝෂයට පත් වෙන්නට ඕනේ. අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙටි වේලාවක් හරි ශ්‍රවණය කරගන්න අද ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී බෞද්ධයන්ට අවස්ථාව සලසා දීම ගැන පින්වත්නි මා මාතෘකා කළේ ඊටාම වටින උතුම් දහම් පාඩයක් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ලෝකවාසී සත්වයන් උදෙසා දේශනා කොට වදාළ ඊටාම වටින ගාථාවක් මේට කියනවා සුගතෝ වාදී කියලා නම් කියදෙනවා මෙලෝකේ පින්වත්නි ලබන්ට ඊටාම අපහසු කර දුර්ලභ කාරණා හයක් උන්වහන්සේ පෙන්නනවා දුර්ලභ බුද්ධෝපහාදෝ ලෝකස්මින් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම ඊටාම දුර්ලභයි එනේ බුදු උපත ඊටාම දුර්ලභයි කියන කාරණේ ඒ වගේම දුර්ලභ වූ manussත් පටිලාභෝ මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක ඊටාම දුර්ලභයි දුර්ලභාසන සම්පatti අංග විකල නැති මන්ද බුද්ධික නැති හොඳ නිරෝගී අංගපසංග විකල නැති හොඳ නිරෝගී ජීවිතයක් ලැබෙනවා නම් ඒකත් දුර්ලභ කාරණයක් ඒ වගේම දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂයා කියන උතුමා ගේ සේවනය පෛරුපාසනය සත්පුරුෂ ඇසුර ඊටාම දුර්ලභයි දුර්ලභ සද්ධම්ම ශ්‍රවණ මේ සද්ධර්ම ශ්‍රවණය බණහන් ලැබෙන එක ඊටාම දුර්ලභයි දුර්ලභ පම්බජ්ජා උතුම් වූ ශාසනේ නිර්මල වූ පැවිදි ජීවිතයකට පත් වෙන එක ඒ වගේම දුර්ලභ කාරණයක් මේ ලෝකේ ඊටාම දුර්ලභ විදිහේ කාරණා හයක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළේ එනිසා පින්වත්නි ඒ දුර්ලභ කාරණා වලින් මේ ධර්ම ශ්‍රවණය කරන ගිහි පින්වතුන්ලා දුර්ලභ කාරණා පහක්ම ප්‍රතිලාභ කරගෙන ඉන්නවා ද භික්ෂුන් වහන්සේලා අපි බ්‍රහ්මචාරී ජීවිත ගත කරන පිරිස ඒ කාරණා හැම සම්පූර්ණ කරගෙන ඉන්නවා එනිසා දැන් මේ අවස්ථාව හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතයට යම් කිසි දහම් ශක්තියක් ධර්ම ශක්තියක් උපදව ගන්න වෙලාවක් වෙනට ඕනි. බණ දේශනාවක් අහනකොට පින්වත්නි තමන්ගේ චිතසංතානෙ ඊටාම පිරිසිදු බවට පත් කර ගන්නට ඕනි. අන්නේ විහත භාවයට පත් කර ගන්නට එපා. නානා දිසා භාගයේ දා නානා අරමුණු වලට තමන්ගේ හිත යොමු කළාම අර ආනිසංස අඩු වෙලා යනවා. හිත යෙදෙනවා අඩු වෙනවා. එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවන් පවත්වන හැම අවස්ථාවකම භික්ෂුන් වහන්සේලාට උපදේශනය කරන උපදෙස් දෙනවා මේ දේශනා ආනිසංස පිළිබඳව විස්තර කරන්නට එනිසා පින්වතුන්ලා දැන් කල්පනා කරගන්න තැම්පත් කයකින් තැම්පත් මනසකින් ඊටාම ධර්ම ගෞරවයකින් මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ පින්වත්නි අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ කාලේ උන් වහන්සේ චම්පා නුවර ගග්ගරා කියන පොකුණු තීරයේ අසල යම් දවසක ධර්මානුශාසනාවක් සිද්ධ කළා තියෙන බණ දේශනාවක්. අන්නේ බණ දේශනාව අහන්ද විශාල පිරිසක් අර ගග්ගරා කියන පොකුණු තීරයේ ඇවිදින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ බණ ශ්‍රවණය කරනවා. ඔය අතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හඬ අර පොකුණ ඇතුලේ හිටපු ගෙම්බේ මැඩියෙකුට ඇහිලා තියෙනවා මේ මැඩියා එහෙම නැත්නම් ගෙම්බ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ බුදුබණේ කියලා නමුත් අර උන් වහන්සේගේ මිහිරි හඬට අර මැඩියා ඇලුනා පොකුණෙන් උඩට ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ ආසනයට නුදුරින් ටිකක් ඈතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයට කන් යොමු කරගෙන හිටියා මොකද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ හඬ මේ ලෝකේ කිසිම කෙනෙකුට නැහැ අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරය කියලා කියනවා
මේ ලෝකේ තරම් ලස්සන හඬක් නැහනේ සංසාරේදී සත්‍ය වචනේ කතා කිරීමේ ආනිසංසය බුදු ගුණ මිහිරි හඬින් සජ්ජායනා කිරීමේ ආනිසංසය ධර්මයේ මිහිරි හඬින් සජ්ජායනා කිරීම ධර්මයේ කතා බස් කිරීමේ ආනිසංසය තමයි මේ මිහිරි හඬක් ලැබෙන්නේ එනිසා පින්වත්නි මේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයේ අර මැඩියට ඇහෙනකොට පුදුමාකාර සතුටක් ඇති වුණා සෝමනස සහගත හිතක් පහළ වුණා ඉතින් මේ මැඩියත් බනහන බොහෝ පිරිසත් බනහන බනහන පිරිස සීලයක පිහිටාගෙන ඥාන සම්ප්‍රයුක්තව නුවණින් ධර්ම ශ්‍රවණය කරනවා අර මැඩියා එහෙම ඥාන සම්ප්‍රයුක්ත නැහැ හඬට ඇලිලයි අහගෙන ඉන්නේ ටික වෙලාවක් යනකොට පින්වත්නි මේ හරක් බලන ළමේ ඒ කියන්නේ ගොපළු දරුවෙක් හරක් ටික ලිහලා තැරලා අර කෙවිතත් අරගෙන ඇවිදින් අන්න අර ගග්ගරා පුකුණ අසබඩ අර කෙවිතත් බිමට හිටවලා කරු තුනක් වාගේ තිබිච්ච ඔලවට හිටවලා අත් දෙකක් තියාගෙන ඇඳ හිටගෙන බණ අහනවා ඉතින් ටික වෙලාවක් යනකොට තමයි තේරුණේ මේ තමන්ගේ කෙවිත හිම නැත්තම් අර කරු තුනක් සහිත කූට්ට අර මැදිනේ බණ දේශනාව සංවේගන යනකොට අර කෙවිතට බර වෙන ගොපළු දරුවාගේ බරට අර මැඩියා මරණයටපත් වුණා කෙවිතට තද වෙලා හිස පොළොවට තද වෙලා මැරුණා මැරෙන අවස්ථාවේ පවා අර මැඩියාගේ හිතේ තිබුණේ මොකක්ද අර හඬට ඇලීම ශබ්ද රාගය කියලා කියන හඬට ඇලීම් හැබැයි ඒ ශබ්දය නිකලේශී సంతාන ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හඬ නිසා ඒ මැඩියාගේ ඇතිවෙච්ච සෝමනස්ස සහගත වේදනාව එහෙම නැත්නම් කුසල් සිතක් එතන ඇති වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත නොවුනට ඇතෙම පින්වත්නි යහපත් දෙයකට ඇලුනේ ඒ මැඩියා මරණයට පත් වෙලා ශණයක් ඇතුළත දෙව්ලොව පහළ වුණා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වෙලා අදත් ජීවත් වෙනවා බලන්න එහෙනම් මැඩියෙකුට ගෙම්බෙකුට පුළුවන් වුණා නම් ඥාන සම්ප්‍රයුක්ත හිතක් නැතුවත් බුදුරජාණන් වහන්සේගේ හඬට ඇලිලා මරණයට පත්වී දිව්‍ය පුත්‍රයෙක් බවට පත්වෙන්නේ දිව්‍ය ආත්මයේ දක්වා ඔසවලා තබන්ට අර තිරිසන් ජීවිතයේ සූදානම් උනේ පින්වත්නි අර ධර්ම ශ්‍රවණයයි ඉතින් මේ ඉතාම කෙටි නිදසුණක් එනිසා ඔබ කල්පනා කරගන්න තිරිසංගත සත්වයෙකුට ඒ තිරිසන් ජීවිතයෙන් ඔසවලා දිව්‍යමය ජීවිතයකට පත් කරවන්න තරම් තථාගත ධර්මය දහම් හඬ උපකාර වුණා නම් අද මේ ධර්මය අහන ධර්මයේ ශ්‍රවණය කරන දායක වෙන මේ හැමදෙනාට මොනතරමේ ආනිසංස පිළා සාංසාරික ජීවිතවල ලැබෙනවද කියන එක එනිසා තමයි මේ ධර්මයේ වටිනාකම අපි පැහැදිලි කළේ හරියට මේ ධර්මයේ උදක ප්‍රසාද මාණික්ක රත්නේ වාගේ කියලායි දේශනාවේ තියෙන්නේ උදක ප්‍රසාද මාණික්ක කියලා කියන්නේ පින්වත්නි මේ බොර වෙච්ච මඩ වෙච්ච අපැහැදිලි ජලයකට ඒ උදක ප්‍රසාද මණික දැම්මහාම යොමු කරාම අර බොර ගතිය නැති වෙලා යනවා අවුල් වියවුල් ගතිය නැති වෙලා ඒ ජලය ඊටා පැහැපත් බවට පිරිසිදු භාවයට පත් වෙනවා ඒ මණිකේ තියෙන අනුභවය නිසා අන්න ඒ වගේ මේ ධර්මයත් උදක ප්‍රසාද මාණික්ක රත්නේ වගේ මොකද මේ ධර්මය ඇහෙනකොට පින්වත්නි ධර්මය අහනකොට අපේ సంతානේ අපේ හිතේ පවතින රාග ద్వේෂ මෝහ මාන්‍යාදී නොයි අවුල් වියවුල් තියෙනවා ධර්මය ඇහෙනකොට ඒ සියලුම කැලතිලි ගති අයින් වෙලා මනස පිරිසිදු වෙනවා අර ජලය පිරිසිදු වෙනවා වාගේ උදක ප්‍රසාද මණිකෙන් අනේ නිසා මේ ධර්මය ඊටාම ගෞරව සම්ප්‍රයුද්ධව ඥාන සම්ප්‍රයුද්ධව ශ්‍රවණය කරන්නට ඕනි. ආන් එතකොට තමයි පින්වත්නි ධර්මයේ ආනිසංස ධර්මයේ ආනුභාවය අපේ ජීවිතවලට සමීප කරගන්නට ලබා ගන්නට පුළුවනි. ඉන් තථාගත බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහිම තමන් වහන්සේ විසින් මේ ලෝකේ අවබෝධ කරලා ලෝක සත්වයන්ට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය ඊටාම සද්ධාවෙන් හා ගෞරවයෙන් යුක්තව අපි ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරනකොට අර කියපු ආනිසංස වගේම භවයක් පාසා ප්‍රඥාව ඇති ජීවිත ලබන්නට පුළුවන්. දැන් කල්පනා කරලා බලන්න
මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ඉතාම දුර්ලභයි. මොකද දැන් බලන්න මේ මහා භද්‍ර කල්පේ පහළ වුණා අකුසඳ කුණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සි වුණා. මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ මෙහි භද්‍ර කල්පයෙන් නැවත බුදු කෙනෙක් පහළවන්නේ නැහැ. සමහර කල්ප තියෙනවා පින්වත්නි කල්පයකටවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා නැහැ. සමහර කල්පවල එකම එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තියෙනවා. ඒ තරම් අති දීර්ඝ කාලයක් යනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් අපිට මේ ධර්මයක් කියන වචනයක්වත් අහන්න ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ සත්වයා ත්‍රිසං සතුන් හා සමාන විහරණයකින් වාසය කරන්නේ. මේ ලෝකේ සත්වයා බොහෝසෙයින් අකුසල් සිද්ධ කරගෙන ජීවිතයාගේ අවසානයේ මරණයෙන් පස්සේ තිරිසම් ප්‍රේතාසු නරක කියන සතර අපා දුකට වැටෙනවා. ඒ නිසා පින්වත්නි සාරා සංකේය කල්පලක්ෂයක් අටා සංකේය කල්පලක්ෂයක් සෝලස සංකේය කල්පලක්ෂයක් යන මේ කල්පලක්ෂ ගණන් පාරමිතා ධර්ම දියුණු කරලා තමන් වහන්සේ ලෞතුරා බුදු බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි බොහෝ කාලයකින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ කියලා වදාළේ. තේ උතුම් වූ දුර්ලභ බුද්ධ ශාසනය අද අපට මුණ ගැහිලා තියෙනවා. මොනතරම් වාසනාවන්ත පිරිසක්ද අපි. ඉතින් කල්පනා කරන්න. කල්පයකින්වත් නොලැබෙන බොහෝ කාලයකින් පමණක් ලැබෙන උතුම් බුද්ධ ශාසනය අද අපට ලැබිලා තියෙනවා. ඊළඟට දුර්ලභව මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ. මේ ලෝකේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන එක ඉතාම දුර්ලභයි. ලෙහෙසි නෑ. මනුෂ්‍යයෙක් වෙන්නට ලෙහෙසි පහසු කුසලයක් නෙවෙයි තියෙන්නට ඕනි. බොහෝසෙයින් කුසල් දහම් කරලා තියෙන්නට ඕනි. අර කනකැස් බෑවෙකු වියසිදුරින් අහස බලනවට වැඩිය අමාරු දෙයක් තමයි මේ මනුස්ස ජීවිතයක් ලැබීම. ඒ ඉතාම දුර්ලභ වූ මනුස්ස ජීවිතය අද අපට ලැබිලා තියෙනවා. ඒකත් අපි ප්‍රතිලාභ කරගත්තා. ඒ වගේම දුර්ලභාසන සම්පatti අංග විකල භාවයට පත් වෙන්නේ නැතුව මන්ද බුද්ධික භාවයට පත් වෙන්නේ නැතුව ගොළු නැතුව බීරි නැතුව අන්ධ නැතුව ඉතාම නිරෝගී හොඳ ජීවිතයක් සද්ධාව ඇති ජීවිතයක් අද අපට ලැබිලා තියෙනවා. ඒ වගේම දුර්ලභව සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ උතුමන්ගේ ආශ්‍රය අපට ලැබිලා තියෙනවා. සිල්වත් ගුණවත් උතුමන්ගේ ආශ්‍රය ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ සිල්වත් ගුණවත් උත්තමයන් වහන්සේලාගේ ආශ්‍රය නිසා සද්ධර්මය අපට අහන්න ලැබිලා තියෙනවා. ඉතාම පිරිසිදු ධර්මය අහන්න ලැබිලා තියෙන බලන්න. ඒ උත්තරීතර ප්‍රතිලාභයන් සියල්ලම ලැබුවේ පින්වත්නි දෙවියෙක් නිසා බ්‍රහ්මයෙක් නිසා නෙවෙයි අපි අපිම සංසාරගත ජීවිතවල බොහෝ සෙයින් කුසල් දහම් කරගත් නිසායි. ඉතර පින්වත්නි අවසාන කාරණය දුර්ලභා පබ්බජ්ජා උතුම් වූ නිර්මල වූ පැවිදි ජීවිතයකට පත්වෙන එක ඉතාම දුර්ලභයි. ඒ කියන්නේ මේ මහණ වෙන එක සිවුරු පොරවන එක නෙවෙයි මෙතනින් කියන්නේ. ඕනෑම කෙනෙකුට සිවුරක් පොරව ගන්නට පුළුවන්, හිසකෙස් බා ගන්නට පුළුවන්. හැබැයි පින්වත්නි සිවුරක් පෙරවුවට හිසකෙස් බෑවට පිරිසිදුම පැවිද්දෙක් කියලා ඒ කාරණෙන් පමණක් පිළිගන්නට බෑ. නිර්මල පිරිසිදු ශාසනය තුල ඊටාම පිරිසිදු ආචාර්යයන් වහන්සේලා විතින් පැවිද්ද ලබා ගැනීමයි මෙතන විස්තර කරන්නේ. යන්නේ උතුම් පැවිදි ජීවිතය ලබන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. සංසාරේ බොහෝ කුසල් කරපු පුණ්‍යවන්ත කුල පුත්‍රයන්ට පමණක් ලැබෙන වාසනාවක්. ඉතින් මේ දුර්ලභ වූ කාරණා හයෙන් දුර්ලභම කාරණා පහක් ගිහි පින්වතුන්ලා ප්‍රතිලාභ කරගෙන තියෙනවා. පැවිදි උතුමෝ ඒ කාරණා හයම සම්පූර්ණ කරගෙන තියෙනවා. එනිසා අපි කල්පනා කරන්නට ඕනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පහදා දේශනා කොට වදාළ මේ අනුපූර්ව ප්‍රතිපදා මාර්ගය අපේ ජීවිතවලට පදිංචි කරගන්නට ජීවිත ක්‍රියාවට යොදන්නට දක්ෂ වෙන්නට ඕනි. ඒ අනුව අපේ ජීවිතේ පවත්වන්නට දක්ෂ වෙන්නට ඕනි. එනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දේශනා කොට වදාළ මේ ධර්මය ඊටාම පිළිවෙලින් අපි දැනගත යුතුව පවතිනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සීසත් ධර්මය 45 වසරක් මුළුල්ලේ, ඒ කියන්නේ අවුරුදු 45ක්ම උන්වහන්සේ දේශනා කරේ
මේ ලෝකවාසී සත්වයන්ගේ සංසාර විමුක්තිය පිණිසයි. කියන්නේ ඔබ අප දෙව්ලොවට පමුණුවන්ටම නෙමෙයි, බඹලොවට පමුණුවන අදහසින්ම නෙමෙයි, මේ දුක් විඳින සාංශාරික සත්වයාට දුක අවබෝධ කරලා දීමට, දුකට හේතුව අවබෝධ කරලා දීමට, දුක්ඛයාගේ නිරෝධය අමහා මහ නිවන් සුවය සාක්ෂාත් කරවා දීමට ඒ උතුම් නිර්වාණ මාර්ගය අපට ගමන් කරවීම පිණිසයි. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව තේරුම් අරගෙන ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කුමක්ද කියන එක අප මැනවින් තේරුම් ගත යුතුව පවතින. සමහර දිනක හිතන්නට පුළුවන් උපතින්ම බෞද්ධයෝ, එනිසා අපි බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවක එහෙම නෙවෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයා බවට පත්වෙන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්නට ඕනි. තථාගත බුදුරජාණන් වහන්සේ යම් දවසකදී උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව සිද්ධ කළාද, බරණැස ඉසිපතන මිගදායේදී භාග්‍යවතුන් වහන්සේ පංචවර්ගීය භික්ෂුන් වහන්සේලාට දේශනා කළ ධම්මචක්කප්‍රවර්තන සූත්‍රයේ පටන් යම් දවසකදී ඒ තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත්වන ෂණෙහිදී මල්ල රජදරුවන්ගේ උපවර්තනශාල වනෝද්‍යානයේදී හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදේන භික්කවේ සම්පාදේත. අන්නේ අවසන් බුද්ධ වචනයෙන් දක්වාම තථාගතයන් වහන්සේ අනුදැන වදාළ හරම විනය කියන මෙන්න මේ කරුණු කාරණා මැනවින් අපි ශක්ති ප්‍රමාණයෙන් උද්ග්‍රහණය කරගන්නට ඕනි. හොඳින් නුවණින් මෙනෙහි කරන්නට ඕනි. හොඳින් අහන්නට ඕනි. අහලා මතකේ තියාගෙන ජීවිත ක්‍රියාවට යොදමින් ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව විදින්නට ඕනි. ආන් එතකොට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මය, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට අපි පත්තුණු පිරිසක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව ඉපදෙනකොටම අපි බෞද්ධ කියන නාමය ලැබුවට නියම බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. එසා බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළේ අප්පමාදේන භික්කවේ සම්පාදේත බෝවය ධම්මා සංඛාරා. ඊටාම වටින බුද්ධ වචනයක්. අප්‍රමාදී වෙන්න, ප්‍රමාද වෙන්න එපා, පමා වෙන්න එපා කියන එකයි. මොකක්ද මේ පමා වෙන්න එපයි කියන්නේ? දැන් අපි අයියන් කටයුතු කරනකොට ප්‍රමාද වෙනවා. දැන් ලෞකික ජීවිතේ වුණත් යමක් පැවරුණා නම් ඒ කටයුත්ත අප්‍රමාදීව ඉටු කිරීමෙන් තමයි අපිට ලෞකික ජීවිතයේ දිනුවක් ලබන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවෙක් වුණත් තමන් කලට වේලාවට පාඩම් කරලා කටපාඩම් කරලා මතක තියාගෙන ඒ අධ්‍යයන කටයුතු වල යෙදෙනවා නම් ඒ අධ්‍යයන කටයුතු වල දිනුවක් ලබන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර කටයුතු දිනු කරගන්න නම් කලට වේලාවට අනලස්ව අලස බවෙන් ඈත් වෙලා අදිෂ්ඨාන ශීලීව සිහි නුවණින් තැඬ සුසු නුවණ පාවිච්චි කරලා උත්සාහයෙන් ඒ කටයුතු යෙදෙන්නට ඕන අප්‍රමාදීව. ආන් එතකොට ඒ ව්‍යාපාරී ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒක ලෞකික පැත්ත. පින්වත්නි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා පහදා දෙන්නේ ලෝකෝත්තර ධර්මයන්, මේ ලෝකයෙන් එතරව සැනසීම ලබා ගැනීම පිණිස අපි අප්‍රමාද විය යුතුයි කියන කාරණේ. දැන් බලන්න මේ බණ අහන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී බෞද්ධ ජනතාව ඉන්නවා. ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඔබ කල්පනා කරලා බලනකොට ඔබේ ජීවිතයේ ප්‍රමාදයට වැඩිය අප්‍රමාදයට වැඩිය ප්‍රමාදයේ වැඩි. ඔබ ඔබේ ජීවිතයේ ආරම්භ කරන දවස, ඒ කියන්නේ මෙලව උපන් දවස වශයෙන් සලකන්නේ මෞගුසින් මෙලව එළිය දැක්ක දවස. නමුත් ධර්මයට අනුව නම් ගැනෙන්නේ පින්වත්නි මෞගුසේ ප්‍රතිසන්දි ග්‍රහණය සිද්ධ වෙච්ච, ඒ කියන්නේ මෞගුසේ පිළිසිඳ දවස. ඒ ගැනෙන්නේ නැහැ හේතුව දැනීමක් නැති නිසා. නමුත් මෙලව උපන් දවස අපට මතක නැහැ. ඊළඟට වයස අවුරුදු 10ක් 15ක් විතර යනකොට යම් පමණක අපට මතකයි. ඔම ගෙවිගෙන ගින් දැන් ඔබේ ආයුෂය ගැන හිතන්න. දැන් ඔබට වර්ෂ අවුරුදු 50ද 60ද 10ද 15ද 20ද 30ද ඔම කල්පනා කරන්න. එතකොට ඔබ හිතන්න දැන් මේ ගෙවි ගිය මගේ ආයුෂ කාලයෙන් මම අප්‍රමාදීව කුසල් දහම්වල යෙදලා තියනවාද?
හොඳින්ම කල්පනා කරලා බැලුවොත් පින්වත්නි ජීවිතේ වැඩිම කාලයක් අපි ගත කරලා තියෙන්නේ ප්‍රමාදීවයි ඔබේ ජීවිතේ දවසේ පැය 24 ගත්තාම පැය 24න් ඔබ රාජකාරී කරනවා නම් ඒ රාජකාරී කටයුතු සඳහා පැය 10ක් 8ක් 12ක් 13ක් ගෙවෙනවා ඊළඟට ඔබේ ශරීර කෘත්‍ය ආහාර පාන ආදී කටයුතු සඳහා ඒත් තව පැය 4ක් 5ක් එකතු කළාම එකතු වෙනවා ඊළඟට ඔබේ නින්දට අඩුම තරමේ පැය 6ක් 7ක් පැය 5ක් හරි යොමු කරනවා ඊළඟට යුතුයකම් වලට ඔහොම ඔහොම ගියාට පස්සේ රාත්‍රී බෝ වෙනවා ඔබ ආය නින්දට වැටෙනවා ආයි අවදි වෙනවා ආයම අර කියපු දෛනික කටයුතු ඔබ හිතන්නේ ඔබ කල්පනා කළාද ඔබේ ජීවිතේ කවදා හරි දවසක අවසානයක් තියෙන මරණ ධම්මෝ කියන ධර්මතාවය කවදා හරි දවසක මේ සියල්ලෙන් වෙන් වෙලා සියල්ල අතහැරලා ඔබ පරලොව යන බව ඔබට වැටහුණාද ඇත්තෙන්ම පින්වත්නි බොහොම අඩුවෙන් හිතෙන් ඒ පරලොව යන ගමනෙහිදී ඔබට අප්‍රමාදී කුසල් රැස් කරගෙන තිබුණොත් යහපත් ක්‍රියාවන්හි යෙදিলা තිබුණොත් අන්නේ කුසල ශක්තිය තමයි ඔබේ අප්‍රමාදී බව අප්‍රමාදී විහරණය නමුත් කල්පනා කළ බැලුවම ජීවිතේ වැඩිම කාලයක් ඔබ මෙලව කටයුතු සඳහා පමණයි වෙන් කළ තියෙන්නේ පරලොව ගැන හිතලා නෙවෙයි සංසාරي ගැන හිතලා නෙවෙයි ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතේ වැඩිම හරියක් වෙන් වෙලා තියෙන්නේ ඒ වගේම වෙන් කරලා තියෙන්නේ මෙලවට පමණයි පරලොවට නෙවෙයි ඒ නිසා ඔබ ප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළේ මේ ලෝකේ මොනම තරමේ ජීවිතයක් ගත කළත් මේ මනුෂ්‍ය ජීවිතයේ ඉහළම සැපත වශයෙන් සලකන්නේ රාජ සැපත රාජ්‍ය සම්පත්තිය ඉන් රාජ සම්පත්තියට පත් වෙලා හිටියත් ඒ සියල්ලම පින්වත්නි අසුකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනියන් ඒ සියල්ලම අතහැරලා පරලෝ යන්න වෙනවා අන්නේ පරලෝ යන ගමනේදී රාජ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් නැහැ මෙති යමිති තනතුරක් දරුවනම් ඒකෙන් ඇති වැඩකුත් නැහැ මොන විදිහේ තානාන්තරයක් දරුවත් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ යකෝම අතහැරලා අසුකෝ හිස්ව පරලෝ යන්නට වෙනවා ඒ යන ගමනේදී ඔබට අප්‍රමාදී වූ කුසල් රැස් කරගෙන තිබුණා නම් දන් දීලා තිබුණා නම් සිල් රැකලා තිබුණා නම් බණ අහලා තිබුණා නම් භාවනා වඩලා තිබුණා නම් සත්ක්‍රියාවන් වල යෙදিলা තිබුණා අන්නේ ඒයින් රැස් කරගත්තු කුසල ශක්තිය තමයි ඔබට සෙවණැල්ලක් වගේ ඡායාව අනපායිනි ඔබ පසුපසේන හෙවණැල්ලක් වාගේ ඔබට පිහිට පිනිස පවතින ඒ නිසා ඔබ කල්පනා කරන්න දැන් ඔබේ ජීවිතයේ වයස මෙච්චරයි මා මොනවද කළේ ජීවිත කාලේ ගෙවල් දොරවල් හැදුවා දූ දරුවෝ හැදුවා ඒ වගේම රැකී ආරක්ෂා කළා මිල මුදල් ඉපෙව්වා ඉගෙන ගත්තා නොයෙක් නොයෙක් විදිහේ නානා ප්‍රකාර දේ සිද්ධ කළා ඒ මොනවා සිද්ධ කළත් පින්වත්නි යම් දවසකදී ඔය සියල්ල අතහැරලා මිදෙන්න ෂණයක් එනවා ඒ වෙලාවේ කොයිතරම් ඇලීමෙන් මේ ලෝකෙට වාසය කළත් කොයිතරම් යම් යම් ඇට අපි ඇලිලා වාසය කළත් ඒක ෂණයකදී අපට සියල්ලම අමතක කරන්න වෙන අවස්ථාවක් එනවා අන්න ඒ වෙලාවේදී ඔබ ආදරය කරපු ඔබේ බිරිඳ ඔබේ දරුවෝ ඔබේ ස්වාමියා ඔබේ තත්වය ඔබේ තනතුර තානාන්තරය ඔබේ තත්වය ඔය මොනවත් අදාළ වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඔබට අදාළ වෙන්නේ ඔබ ඔබේ ජීවිතය තුලින් රැස් කරගත්තා වූ යහපත් කර්ම ශක්තිය පමණයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා දේශනාකට වදාළේ අප්‍රමාදීන භික්කවේ සම්පාදේත ඔබ අප්‍රමාදී වෙන්න. දවසට අඩුමතරමේ පින්වත්නි එක කුසලයක් හරි කරන්න බලන්න. දැන් කුසල් කරනවා කියවම දැන් සමහර දිනෙක හිතන්න පුළුවන් මිල මුදල් මොන කියලා එහෙම නෑ පින්වත්නි මිල මුදල් වියයේ දන් කළා දාන ආදී කුසල් අපි කරන එක ඇත්තයි නමුත් ඊටත් වැඩිය බොහෝ සෙයින් කුසල් කරගන්න පුළුවන් අපිට මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් නම් ඕනෝන් කරින් කරුණාව ඇති කරගන්න පුළුවන් නම් ඒ වගේම පරෝපකාර චේතනාවක් ඇති කරගන්න පුළුවන් නම් අන්න මුදල් වියදම් වෙන්නේ නැතුව බොහෝ කුසල් චේතනා පහළ කරගන්නත් පුළුවන් නමුත් පින්වත්නි අද ලෝකයේ දියා බලනකොට අපි බොහෝ සෙයින්ම කරුණාව මෛත්‍රිය ආදී ගුණධර්ම නැති කරගනිමින් කරුණාවට ප්‍රතිපක්ෂව කටයුතු කරන අනුන්ගේ දුක දැකලා අපට උණු වෙන්නේ නැත්නම් පින්වත්නි අපේ මනුස්ස ජීවිතයේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද අනුන්ගේ දුක දැකලා අන්‍යාගේ දුක දැකලා
अपे हिते ऐति वेन उनु वेन स्वभाव इटे तमाय करुणा वकिया अन्ना एगे सेपत देखला अपटे पुलुवनी नाम एगन सातुड़ वेन उंगे यहाँ पत गैन अपे हितवाद कम ऐति करगान अन्न मायत्री इमिलमुदाल विये दांग वेने ने एतरांग विहे साकुने इतोर बालन ने करुणा मायत्री गुणधारम दीउनु वेने कोट कुसल चेतना वेडिने अपे हित पिरिसंदु भाव एट पत्तेनो दिनिसा පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ධර්මය ජීවිතේ අවංකවම පිළිපදින පිරිසට පමණයි සැනසීමක් ලබන්න පුළුවන්. අපි කොයි යම් තරම් දැන් දුලස් පෝවෙටම සිල් සමාදන් වුණත් පන්සලට ගියත් අපේ සිත් තුළ කරුණාව නැත්නම් මෛත්‍රිය නැත්නම් ගුණ ධර්ම නැත්නම් යහපත් දෙයට ගරු කරන ගතිය මානසිකත්වයේ නැත්නම් අපි කෙබඳු දිනුවාද अभी मुनतरंग तनुतानातर धर्व दायक सभाव सभापति कम उपसभापति कम लेखम कम एवगेम अनुशासक धर्वट वेडकिन अपे संताने तुलती नटोनि गुणधरम अपे संताने तुलती नटोनि सामूहिक अंगीम अन्यतकुट पिन्वाग्नि अतुल हितट हित यमुकरला कल्पना करंड मा कियन दे मा हितन दे मा करन दे मट हुंदाइद कुटुंब कलिंगितन मट हुंदाइद मगे मिलव जीवितेट हुंदाइद मगे परलोव जीवितेट ओम हितान हितन कोट ओबटम दोस पेवरेवी मे मगे हित मा पायट अदगन यन चेतनावक पहलवुने मा पायट पमुनुवन चेतनावक एतिवुने कियला ए पापतर लामकु अदहस बहरकिरीमे अधिष्ठानयक एतिवेनु हेमतिस्सेम पिन्वत्नि अपे मनुष्य स्वभावय तमयि तमंगे संताने तियन हिते तियन අඩුපාඩුකම දුර්වලකම පේන්නේ නැහැ. අර ජනප්‍රවාදයේ තියෙන තමන්ගේ ඇහිේ තියෙන මෝල් ගහ පේන්නේ නැහැ. අන් අයගේ ඇසේ තියෙන ඉදිකටුව පේනවා. හරියට වැද්දා වගේ. වැද්දාගේ ස්වභාවය තමයි කොලාදුවාදී එල්ලගෙන තමන්ගේ විලි වහගන්න එක. අන්න ඒ වගේ තමන්ගේ අඩුපාඩුව හොඳින් වහගෙන අනුන්ගේ අඩුපාඩුව බොල් පුලනෝ වගේ පෙන්නනවා. මේක ලෝක ස්වභාවයයි. ඒවලාවේදි හැමතිස්සෙම හිතන්නට ඕනි මගේ අඩුපාඩුව මොකද්ද මගේ දුර්වලකම් මොකද්ද මම ඒව හදාගන්නවා අන් අයගේ අඩුපාඩුව අන් අයගේ දුර්වලකම හිතනවට වැඩිය තමන්ගේ දුර්වලකම් තමන්ගේ අඩුපාඩුකම් ගැන හිතනකොට තමන්ගේ ආත්ම විසුද්ධියක් ඇති වෙනවා ආත්ම පිරිසිදු භාවයක් ඇති වෙනවා එතකොට පින්වත්නි තමන් පිරිසිදු හිතකින් පිරිසිදු පැවැත්මකින් වාසය කරනකොට एक लोकट महायहापता एवगिम थमंट मेलवट यहापता परलवट यहापता ससरट यहापता एनिसा बांगे वा सम्मा संबुदुरजानन वहंसे वदाल धर्मेट अनु अपि कल्पना करन कुट अपि दान देंट पुरुदु वेंटो ने सिल्लकिंट पुरुदु वेंटो ने एवगिम धर्मानु धर्म प्रतिपदावी देंट पुरुदु पुहुन वेंटो ने मेवा पुरुदु पुहुन वेंट कियने के बुदुरजानन वहंसे वदाले ऐ පින්වත්නි අපට හොඳයි අපි මේ ධර්මානුකූල ජීවිතයක් ගෙවනකොට අපට මෙලවට හොඳයි මොකද අපි මෙලව ජීවිතයේ අවුරුදු සිය ගණන් දහස් ගණන් ජීවත් වෙන පිරිසක් නෙවෙයි අපි මේ ජීවිතයේ අවුරුදු 60 70කින් අවසන් කරනකොට අපට සතුටු වෙන්නට පුළුවන් අපි තාම වටින කියන හොඳ ජීවිතයක් ගත කළා කියලා අතීත ආවරණය කියදලා ජීවිතේ කවදා හරි දවසක් අපට එනවා अतीत ज्ञान सिर अन्वेलाधि मम शीलवत्व दुशील कंकने चरते किलस गे चरते आरक्षा करगत्त एवगे पुलवंतर अन्नयट उदउपकार भावना कलतीन दंदीलतीन एवगे मगे जीवते मगे हितर एकगोपात्वतीनो अन्म सदुन पुलवा एहम बरियुनो मम सुरकंकलतीनो अन्नयट वदीलतीनो पुदुदे विनाशकलतीनो නිරන්තරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් පැවැත්මෙන් අකුසල් කරලා තියෙනවා කියලා කල්පනා වුණොත් සතුටු වෙන්න බෑ පින්වත්නි ජීවිතයේ අවසානයේදී බොහෝ සෙයින් සූක කරලා සූකයට පත් වෙලා තමයි අපේ ජීවිතය අවසන් වෙන්නේ එහෙම හේතු හදාගන්න එපා අසත්පුරුෂ ආශ්‍රය නිසා එවැනි දේ සිද්ධ වෙලා තියෙනවා නම් දැන් කල්පනා කරන්න අපේ ජීවිතයේ අපායට වැටෙන්න යන වෙලාවේ මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ පිහිටක් අපට ලබන්න බෑ ඉවිලාවේ තමන් කරපු කර්ම ශක්තිය පමණමයි තමන්ට උදව්ව පිණිස උපකාරී පිණිස පවතින්නේ
කම්මස්ස කෝමී කම්ම දායාදා කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति ওই දසදම්ම සූත්‍රයේ පෙන්වන්නේ කම්මස්ස කෝමී කම්ම දායාදා කම්ම යෝනී නම් මේ ලෝකේ උපදින සද්වයෝ සකීය කරගෙන ඉන්නේ කර්ම ශක්තියයි पूर्व जीवित वल करबु कर्म शक्ति कर्म शक्ति प्रतिविपाक कम बंधु तमंगे ज्ञाति वन्नित कर्मेमय कम पटिसरनु तमंगे पिलिसरन वन्नित कर्म शक्तिमय पिन्वादनी तमंगे पिलिसरण तमंगे दायादे तमंगे स्वकीय कटगन गतिय ज्ञातिया वशीं इन्ने अम्मा ताता निवे दुआ दरुवं निवे स्वामी बिरिंद निवे तमा सांसारिक जीविते पुरुदुपूनु करपु कायिक वाचसिक मानसिक क्रिया मेवट कियनो तनि वचने कर्म कियला मेवा बेदनमा हुद कर्म नरक कर्म कुशल कर्म अकुशल कर्म ඒ කුසල කර්ම අකුසල කර්ම වලට අනුරූපව තමයි මනුෂ්‍ය ජීවිතේ දිව්‍යමය ජීවිතවල ඒ වගේම බ්‍රහ්මය ජීවිත බ්‍රහ්මය වෙලා උපදින්නේ තිරිසං ජීවිත ප්‍රේත ජීවිත අසුර නරක කියන මෙන්න මේ ජීවිතවලටපත් වෙන්නේ මෙන්න මේ කර්ම ශක්තියට අනුවයි. ඒතර පින්වත්නි දැන් අපි දන් දීලා තිබුණොත් සිල් රැකලා තිබුණොත් භාවනා වඩලා තිබුණොත් පරෝපකාරයන් සිද්ධ කළා තිබුණු ශාසනයේ චිරස්ථතිය පිණිස කටයුතු කළා තිබුණු ඒවා වැටෙන්නේ කොහොම කුසල් වලටයි ඒ කුසල ශක්තියේ අනුරූප ආනිසංස අපට ලැබෙනවා දැන් බලන්න යම් කෙනෙක් දන් දෙන්නම පුරුදු වෙලා තිබුණොත් තමන් සන්තකදී එන මේ ලක්ෂ කෝටි ගණන්ම දීම නෙමෙයි තමන්ට තියෙන ආහාර පංගුවෙන් බත් පිටක් ත්‍රිසංගත සතෙකුට දෙන්න පුළුවන් නම් ආත්ම 100ක් වින්වත් නී අපට ආයුෂ වරණ සැප බල ඥාන ලබන්නු ආත්මසිය. ඒ වගේම පන්සිල් පද පහවත් රකින්නේ නැති දුස්සීල මිනිසෙකුට ආහාර පිටක් පරිත්‍යාග කළොත් ආත්ම 1000ක් අනුසස් තියෙනවන්නේ. සාමණේර ස්වාමීන් වහන්සේ නමකට බත් හැන්දක් පිළිගැන්වුවොත් පින්වත්නි ආත්ම 10000ක් අනුසස් තියෙනවා. බලන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට බත් හැන්දක් පිළිගැන්වුවොත් ආත්ම ලක්ෂයක් අනුසස් තියෙනවා. බලන්න මේ විදිහේ අනුසස් තියනවා තමන්ට පුළුවන් පමණින් මේ දාන දීපින්කම් කළාම ඔය දැනගන්නට ඕන යම් කෙනෙක් සීලයක් මොහොතක් ආරක්ෂා කළොත් එයින් ලැබෙන ආනිසංසය අප්‍රමාණයි සසරදී කවදාවත් අංග විකල භාවයට පත් වෙන්නේ නැහැ ඊටාම නිරෝගී වාසනාවන්ත ජීවිත ලැබෙන එපමණක් නෙවෙයි පින්වත්නි බොහොම සැනසිලිදායක ප්‍රසන්න ජීවිතයක් प्रसाद रूप संपत्ति उपदिंट पुलवांग सिल्लकिन भावना वडनकिन बनहानकिन एवगेम धर्म मनसिकारी देन्ना एकांतेम ससर भूम प्राज्ञा वैति इताम बुद्धिमत् बिरिसक् भवतम पत्तेनो बलन्नत मे दान सील भावना सील समाधि प्राज्ञा कियन कुशल धर्मयन्नी यदिमिन अपे जीवित पवद्वा नम अन्न अपट लभेन आनिसंस इव कल्पना करा यम किनि प्राणगात सत्व हिंसावादी नियलुन ससर दि पिन्वर्नी मुन विधिहें दीर्घावस विंदिन्न बे तमं प्राणघातादि अकुशल कर्म वल यदि तियनवनां ए विपाकय तमाय अपट अकल मरण वलट गोदुरु वेन्न वेनो अंग विकल भावियट पत् वेनो मे विधिहे मनुष्य जीविते उपन्नत मे विपाक लभेन अतर ඒකාන්තයෙන්ම සතර අපා දුකටපත් වෙන්නට වෙනවා. ඒ වගේම සොරකම් කරනවනම් ඒ විපාක වශයෙන් අපි බොහොම දිලිඳු වෙලා දුප්පත් වෙලා උපදිනවා. කාමෙහි වරදව හැසිරීමෙන් බොහෝ සෙයින් විපාක තියෙනවා. ඒ වගේම බොරුව මුසාව, අන්නය රැවටීම ආදී අකුසල ක්‍රියා හේතුවෙන් අපි සංසාරේ ගුල් වෙලා උපදිනවා. සුරාපානය, මද්ද්‍රව්‍ය ආදී භාවිතය ඒතුලින් අපි සසරදී මන්ද බුද්ධික වෙලා උපදින්න හේතු හැදෙනවා බලන්න එහෙනම් පින්වත්නි මේ ජීවිතය ගැන කල්පනා කරන්ද් කල්ප කෝටි සත සහස්ර ගණනාවකින්වත් නොලැබෙන මහේසාක්‍ය මිනිස් ජීවිතයක් අපි ලැබුවේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන කලක අපි සංසාරී සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරපු පිරිසක්
ඒ සසර පිනින් උපන් මේ ජීවිතේ ආය අපායට වටව ගන්න එපා මොනම හේතුවක් නිසාවත් මොකද මේ කිසිදු දෙයක් අරගෙන යන්න බෑ පරලොව ගෙනියන්නේ තමා කරන කියන හිතන දේ පමණමයි කර්මය අන්න ඒ නිසා දැන් හිතන්න හොඳින් කල්පනා කරගන්න අද මේ උතුම් ධර්මානුශාසනාව තුලින් ඔබ අදිෂ්ඨාන කරගන්න මා මගේ ජීවිතේ අඩුපාඩු තිබුණා නම් හදා ගන්නවා මගේ ජීවිතේ අවසන් මොහොතේදී මට පිහිට වෙන්න කෙනෙක් නැන අනඤ්‍ය සරණ අත් දීපා විහෙරත අත් සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ මට ධර්මයේම පමණයි සරණ පිහිට වෙන කිසි කෙනෙක්ගේ සරණක් නැහැ ඒගෙන කල්පනා කරගන්නට එහෙම කල්පනාවක් ඇති කරගෙන අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරූ ඕමාන් රට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ ගරු සභාපතිතුමන් තුසිත් ප්‍රශාන්ත ගලම්පත්ති මැතිතුමා ඒ ගරු ලේකම් දායක සභාවේ ගාමිණී සමරසිංහ මැතිතුමා ප්‍රධාන අනුශාසකතුමන් පිනී රාමචන්ද්‍ර මැතිතුමා ආදී මේ පින්නතුන්ලා විසින් දායකත්වයේ දරනවා තමන්ගේ මව් දෙමව්පියන්ට සෙත් පැදීම ගුරු දෙගුරුන්ට ආශිර්වාද කිරීම පවුල හැමට සෙත් ප්‍රාර්ථනාව විශේෂයෙන්ම අද දිනේ අපගේ ජන්මදිනය සිහිපත් කරගෙනයි මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරුවේ එනිසා යින් රැස් කර ගන්නා අති උදාරතර පුණ්‍ය ශක්තිය ඒ පින්නතුන්ලා හැම දිනාගම ජීවිත සැපවත් වේවා සැනසීම සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ උදාරතර වූ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඇති කර ගන්නට ඕනි විශේෂයෙන් ඕමාන් රට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ දායක සභාව ගරු අනුශාසකතුමන් ප්‍රධාන හැම දිනාටමත් ඕමාන් රට වාසය කරන සිංහල බෞද්ධ හැම දිනාටත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ තුල හැම දිනාටම සැනසීම ලැබෙන පුණ්‍ය භූමියක් බවට පත් කරගන්න මේ උතුම් ධර්ම දානමය පින හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදා අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාට සියලු සැනසීම සිද්ධ වේවා හැම දිනාටම අමා සැපතම සැලසීවා